ரத்து காட்ட ரத்து காட்ட பனிமிட்ட பேர பனிமிட்ட பேர පසුගියදා ඔබතුමා මාධ්‍ය මාත්‍යලේ කනස්සල්ලකින් කතා කරන ඇත්තට මොකද්ද ප්‍රශ්නේ? ඇත්තටම ජල ප්‍රශ්නේ ගැන සිද්ධ වෙච්ච දේ මේ පළවෙනි වතාව නෙවෙයි. අවුරුදු කීපයකට කලින් මේ වගේ අපි මුණ දීපු සිද්ධීන් දෙක තුනක්ම තියෙනවා. අපි හැම වෙලාවකදීම කර දෙයක් තමයි මේකට අවශ්‍ය නිලධාරී දේශපාලන නායකයෝ හැමෝම අපි එකතු වෙලා මේකට විකල්ප මොනවද, සැලසුම් මොනවද, ඒක తాවකාලිකව ගන්න ඕන පියවරවල් මොනවද කියලා අපි නිතරම සාකච්ඡා තියලා තමයි ඒවට දැන් මේ පාර සිදුවෙච්ච දේ තමයි සමහරලාට විදුලි බල මණ්ඩලයේ නිලධාරි ඒගොල්ලොන්ගේ පැත්තෙන් දිහා බල්ලා ඒගොල්ලොන්ගේ ආයතන දිහා බල්ලා ඒගොල්ලෝ ගත්ත තීන්දුව ඒක තීන්දුවක ඉන්නවා. එතකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියත් ඒකට මම දන්නේ කොයිතරම් දුරට මැදිහත් වෙලා කටයුතු කරාද කියලා අපිට එහෙම පේන්න මැදිහත් වීමක් වුණා කියලා පේන්නේ නැහැ. ඉතින් අඩුම ගානේ දැන් දේශපාලන නායකයෝ හැටියට අපේ දිස්ත්‍රික්ක නියෝජන වල අපි වොවත් කැඳවලා අපි එක තැනක එකතු වෙලා එහෙම කතා කරේ නැහැ මේ ගොඩ කියලාට මේ ප්‍රශ්නේ තියෙයි. එහෙම සාමයක එකතු වෙච්ච නැති නිසා සමහරලාට මේ වෙන්න යන දේ අතුම ගානේ අවම කරගන්නවත් තිබිච්ච අවස්ථාව නැති වෙච්ච එකක් තමයි තියෙනවා. මේක තමයි මට තියෙන කනගාටුව. ඔබතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. ඔබතුමල්ලගේ පිරිසක් තමයි අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ. ඔබතුමාට බැරි වුණාද කතාබහ කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න? නියෝජ්‍ය කතානායකතුමා වුණාට මම කැබිනට් එකට යන සමාජිකයෙක් නෙවෙයි. සමහරලාට අපේ දිස්ත්‍රික්ක දේශපාලනයෙන් ගත්තම මම ජනතාවගේ නියෝජිතයෙක් වුණාට සමහරලාට පක්ෂවල තියෙන සමහර දේවල් වලදී අපි කියන්නේ නියෝජනය කරන කොතනද කියලා යම් ගැටලුවක් තියෙනවා. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි මට වඩා ඉහළින් ඉන්න අපේ දේශපාලන නායකයොන්ට මේක අපිව කැඳවලා මේ ආයතනත් කැඳවලා ඒ ආයතන කියපු දේවල් මොනවද කියලා කතා කරන්න අවස්ථාව තිබුණා. වතුර දෙන්න වුණොත් විදුලි කප්පාදුවක් කරන්න වෙනවා. ජනතාව ඒකට එකඟයි. ඇතැම් දේශපාලඥයෝ තමයි මේ විදුලි කප්පාදුවට ලොකුවට කතා කරන්නේ සමන්ලේ වතුර ටික නිදහස් කරොත් දකුණු පළාතට විදුලිය පැය ගණනාවක් කපන්න වෙයි. ඕක තමයි ප්‍රධාන වශයෙන් විදුලි බල මණ්ඩලයේ අමාත්‍යාංශය පැත්තෙන් ගේන ප්‍රධානම තර්කය. මම අහන මගේ තර්කය තමයි කුඹුරු ඔක්කොම ටික අතහැරිය කියමු. විදුලි බල මණ්ඩලයේ කියන දේ අහලා අපිට පුළුවන් විදුලිය ප්‍රශ්න විසඳෙන හින්දා අපි අපේ ප්‍රශ්නේ අතහැරිය. හැබැයි විදුලි බල මණ්ඩලයට පුළුවන්ද අනාගතයේ තව සති දෙකකට විතරයි ඔය කියන විදිහට විදුලි බල මණ්ඩලයට විදුලි නිපාදනය කරන්න පුළුවන් ජල ප්‍රමාණය සමනල වැවේ තියෙනවා. එතකොට ඒ සති දෙක ඇතුළත සමනල වැවට වතුර ආවේ නැතිනොත් ආයෙ විදුලිය කපන්න වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට සති දෙකක දෙයක් දිහා බලලා අපි මාස 3මාරක් දුක් විඳපු ගොවීන්ගේ ප්‍රශ්නේ දිහා බලනවද? එහෙම නැත්නම් අර සති දෙකත් අතහැරලා ගොවීන්ගේ පැත්තම අරගෙන අපි එන දෙයකට මූණ දෙනවද කියන දෙයටනේ අපි එන්න ඕන. අන්න ඒක උන්නේ නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රදේශයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට දැන් මෙවෙනකොට ඔබතුමා ජනතාවත් එක්ක හිටගෙන තියෙනවා. හැබැයි ජනතාවගේ ගැටලු විසඳන්න නැතුව පාලකයෝ දිගින් දිගට මේ ගැටලුව විසඳන්න නැති වුණොත් ඔබතුමා මොන වගේ පියවරක්ද ගන්න සූදානම් වෙන්නේ ඉස්සරහට? කණ්ඩායම රැස්වීම තියෙනවා ඊළඟ සඳුදා. සඳත්ම අපි මේ ගැන ලොකුවටම අපේ කණ්ඩායම ඇතුළේ කතා කරනවා. එතකොට මම තියෙන ඒ වෙනකම් ප්‍රමාද වැඩි කියන එක. නමුත් මම ඇත්තටම අපි කොහොමත් ජනතාවත් එක්ක ඉන්න කණ්ඩායමක් නේ අපි. ඒ නිසා අපිට මහා ලොකුවට වෙන නායකයෝත් එක්ක බෙදා ගන්න තියෙන ගනුදෙනු අපේ ළඟ නැහැ. ඉතින් අපේ මිනිස්සුන්ට යහපතක් වෙන්නේ නැත්තම් අපි ඕනම දේශපාලන තීන්දුවක් ගන්න කැමතියි. ඒකෙන්දී අපි කාටවත් ලොල් වෙලා බය වෙලා එහෙම ඉන්න සූදානම් නැහැ. ඒ නිසා මම පැහැදිලිවම අපි වත් කළ තියෙන මේ අපේ මේ අවට ඉන්න මේ ගොවි ජනපදවල මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී අපිට තියෙන මැදිහත් වීම කරන්න තියෙන උපරිම මැදිහත් වීම කරනවා. ඒකට බැරියල් දානවා නම් කවුරු හරි අපි ඒකට එරෙහිව මූණ දෙන්න ඕනම තීන්දුවක් ගන්න. ඒ කියන්නේ ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තනතුරු අත්හැරීමට හරි ඔබතුමා සූදානම්ද? ඕ තනතුරු නෙමෙයි අපේ ජනතාව විසඳන නම් වෙන පරිත්‍යාගයක් කරන්න තියෙනවා. ඒක කරන්න කියලා අවංකව ඒක කරනවා. රතු කට්ට පනින්නට පෙර